අපි අද යන්නේ විශේෂ දෙයක් ගැන කතා කරන්න. ඒක තමයි ඕගොල්ලන්ගේ ඕලෙවල් පේපර් එකේන ප්‍රශ්න ටික විභාගයට යන්න කලින් මොන ජාතියේ ප්‍රශ්න දෙන්නේ මොන කොටස් වලින්ද වැඩිපුර අහන්නේ කියලා පහසුවෙන්ම දැනගන්න ක්‍රමයක් ඕගොල්ලන්ට කියා දෙන්න. මේකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන අපිට ඕලෙවල් විභාගයේ පර්ණ ප්‍රශ්න පත්‍ර. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ නව විෂය නිර්දේශය අනුව 2016 2017 2018 2019 කියලා ප්‍රශ්න පත්‍ර හතරක් අරගන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍ර හතර අරගෙන අපි මුලින්ම කරන්නේ අපිට පහසුවෙන්ම විභාගයට අහලා තියෙන මොනවද කියලා දැනගන්න ලේසි වෙන්න අපි මේකේ යනවා මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට. ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අපි ගියාට පස්සේ ව්‍යුහගත රචනා ප්‍රශ්න අපිට හතරක් හම්බ වෙනවා. අපි බලනවා මේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කොටස අහලා තියෙන පාඩමේ මොන කොටසින්ද මොන පාඩමෙන්ද කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒ පාඩමේ නමයි ඒ කොටසට අදාළ පිටුවංග ටිකයි මෙතන දාගන්නවා. ඊට පස්සේ B කොටසට යනවා. බී කොටස අහලා තින්නේ මොන පාඩමේ මොන කොටසින්ද කියලා බලාගෙන ඒකේ පිටුවක් ටිකක් දාගන්නවා. ඊට පස්සේ සී කොටස. ඒ ඊළඟ ඒකට පළවෙනි ප්‍රශ්නේ ඉවර කරාට පස්සේ අපිට යන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ගිහිල්ලා අපි අහනවා බලනවා ඒ කොටස අහලා තින්නේ මොන පාඩමේද? ඒ පාඩමේ නම මොකද්ද? මොන පිටු ටිකෙන්ද ඒකට අදාළ උත්තර ටික තියෙන්නේ? මේක ලකුණු කරගන්නවා. ඉතින් අපිට මේ විදිහට පුළුවන් 2016 ප්‍රශ්න පත්‍රයේ 1 2 3 4 කියලා විභාගත රචනා ප්‍රශ්න කොටස් හතරටම මොන පාඩම් වලින්ද ප්‍රශ්න අහලා තින්නේ කියලා බලාගන්න. ඊට පස්සේ අපි ඔය විදිහටම 2017 පේපර් එක අරගන්නවා. 2017 පේපර් එකෙත් මේ විදිහට A කොටස B කොටස අහලා තින්නේ කොහොමද පළවෙනි ප්‍රශ්නේ, ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මේ විදිහට ප්‍රශ්න ඇනලයිස් කරනවා. අපි දැනගන්නවා මේ විදිහටම මේ රටාව දිගටම කරගෙන යන්න 2018 2019. එතකොට ප්‍රශ්න පත්‍ර හතරක් මේ විදිහට අපිට මොකද කරගන්න පුළුවන්? ඇනලයිස් කරගන්න පුළුවන්. ඒකෙන් අපිට බලාගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොන පාඩමෙන්ද මොන පාඩමේ මොන කොටස් වලින්ද දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මොන පාඩමෙන්ද මොන පාඩමේ මොන කොටස් වලින්ද කියලා මේ විදිහට කොටස් වශයෙන් හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන අහලා තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරයි අපිට ඒ වුණාට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රට වලට උත්තර ලියන්නේ කියලා 10 අවසරේ පළවෙනි පොත දෙවෙනි පොත 11 අවසරේ පළවෙනි පොත දෙවෙනි පොත මේ විදිහට පොත් හතරක්ම මතක තියාගන්න බෑ. මොකද මෙතන අහලා තියෙන ප්‍රශ්න හතරක් අපිට පාඩම් කරන්නම තියෙනවා පොත් හතරක්. එතකොට මේකෙන් වඳුර ගන්න පුළුවන් වෙනවා අපිට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ආකෘතිය මොකද්ද කියලා. දැන් උදාහරණයක් විදිහට මම එක පේපර් එකක් අරගෙන ඒ පේපර් එක ඇනලයිස් කරන්නේ කොහොමද කියලා කියන්නම්. මම මේකට ගන්නවා 2019 ප්‍රශ්න පත්‍රය. 2019 පළවෙනි ප්‍රශ්නේ ගත්තම ව්‍යුහගත රචනා ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ ජෛව ගෝලයේ පාඩමින්. එතකොට ජෛව ගෝලයේ පාඩමින් අහලා තිනවා ප්‍රශ්න ටිකක්. ඒකෙදි ප්‍රධාන වශයෙන් මේ අපි දන්නවා හරිතාගාර ආචරණය, ඊට පස්සේ අම්ලවැසි, ඊට පස්සේ මේ රෝගවල ව්‍යාප්තිය, මෙන්න මේ වගේ කොටස් ටිකක් සම්බන්ධ කරලා තමයි ප්‍රශ්න අහලා තින්නේ. එතකොට ඒකේ ඊළඟට අහලා තිනවා මේ ශක්තිය කළමනාකරණය කරන්නේ කොහොමද, ඊට පස්සේ මේ එක එක පරිසරයට සිදුවෙන හානි වළක්වගන්නේ කොහොමද, ඊළඟට පරිසරයට බැර ලෝහ නිකුත් වෙනවා, මේ නිකුත් වෙන බැර ලෝහ මොනවද, මේ වගේ බැර ලෝහ නිකුත් වෙන්නේ මොන වගේ කර්මාන්ත ශාලා වලින්ද, නැත්නම් මොන වගේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන හන්දද, මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි මේක 2016 වුණත් 17 වුණත් 18 වුණත් 19 වුණත් අහලා තින්නේ. මේක හොඳටම බලා ගන්න පුළුවන් ඔයගලන්ට පාස් පේපර්ස් ටිකක් ඇනලයිස් කරති. එතකොට ඒකේ තේරෙනවා ටික වෙලාවක් යද්දී මේ එකම ප්‍රශ්නේ නිතර නිතර අහන ගතියක් තියෙනවා. ගොඩක් කලාවට ලංකාවේ විභාගවල අපි ගත්තොත් ඕ ලෙවල් ඒ ලෙවල් එක්සෑම් වල අපි 1990 ඉඳලා දැන් වෙනකන් තියෙන පේපර්ස් ඔක්කොම බැලුවත් මේ පේපර්ස් වල අහලා තියෙන ප්‍රශ්න වල ලොකු වෙනසක් නැහැ. සිලබස් එක වෙනස් කරා කියලා කිව්වට ප්‍රශ්න වල තියෙන මූලික ආකෘතිය වෙනස් වෙලා නැහැ. ඊටාම අල්ප ප්‍රමාණයක් තමයි මේ අලුත් ප්‍රශ්න විභාගයක් විභාගයක් පාසා එකතු වෙන්නේ. ඒක හින්දා අපිට පරණ ප්‍රශ්න පත්‍ර කරොතින් ලොකු ලකුණු ගානකට පහසුවෙන්ම යන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට හොඳට දැනගන්න ඕන මේ ලංකාවේ ඉන්න ගොඩක් ළමයින්ගෙන් ගොඩක් ඒ ගන්න බැරි වෙන ප්‍රධාන හේතුව වෙලා තියෙන මොලේ නැතිකම නෙමෙයි. අපි දන්නවා A එකක් සහ B එකක් අතර තියෙන්නේ ලකුණු 10කට විතර ආසන්න ලකුණු වෙනසක් තියෙන්නේ. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ මොලේ වෙනසක් නෙමෙයි. ඒ කියන්නේ A එකක් සහ B එකක් නැත්නම් A එකක් සහ C එකක් ගන්න ළමයෙක් අතර ලොකු මොලේ වෙනසක් නැහැ. ලකුණු 10ක හෝ උපරිමයක් වෙච්ච ලකුණු 15ක ලකුණු 20ක වෙනසක් තමයි මේ A B C අතර වෙනසට හේතු වෙලා තින්නේ. ඉතින් ඒ ගන්න බහුතරයක් ළමයි දන්නවා මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොන කොටසෙන්ද, දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මොන කොටසෙන්ද, තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ මොන කොටසෙන්ද කියලා. ඒගොල්ලෝ වැඩිපුර ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයකට උත්තර ලියලා තිනවා.
මේකෙදි අපිට මෙන්න මේ වගේ ක්‍රමයක් අනුගමනය කරලා හරියටම බලා ගන්න පුළුවන් විභාගෙට අහන්නේ මොන පාඩම් වලින් මොන කොටස් වලින්ද කියලා. ඉතින් මම ඔය කියපු කතන්දරේ ඕගොල්ලන්ට රචනා ප්‍රශ්න පත්‍රයටත් ඔය විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට මම කතා කර කර ඉඳියේ දැන් පළවෙනි ප්‍රශ්නේ ගැන. මම ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගැන විචාරයක් කරනවා. දැන් විභාගත රචනා දෙවෙනි ප්‍රශ්නේ ගැන කතා කරද්දී එහෙම ඒකෙදි අහන්නේ මේ ජෛව විවිධත්වය ගැන අහන්නේ. මුලින්ම අහනවා ජීවීන්ව වර්ගීකරණය කරන්නේ කොහොමද? ඊට පස්සේ අපුෂ්ඨවංශීන්ද පුෂ්ඨවංශීන් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? ඊළඟට අපුෂ්ඨවංශී වංශවල තියෙන ලක්ෂණ මොනවද? උදාහරණයක් විදිහට ගත්තොත් මේ සීලන්ට්‍රේටා, ඇනිලීඩා, මොලුස්කා, ආත්‍රපෝඩා මෙන්න මේ වංශවල තියෙන එකින් එක වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියන කාරණේ තමයි හැම වෙලේම අහලා තින්නේ. එතනින් එහා පැත්තට වෙනස් ප්‍රශ්න අහලා නැහැ. මේක රූපසරණක් දීලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දෙබදුම් සූචිකක් වගේ එකක් දීලා විභාගයට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි මේ අන්තර්ගතේම තමයි 2016 බැලුවත්, 17 බැලුවත්, 18 බැලුවත්, 19 බැලුවත් තියෙන්නේ. ඊට අමතරව පුෂ්ඨවංශීන්ගේ වංශ ගත්තොත් එහෙම මත්සෙයින්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් සහ ශීරපායින් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? මෙන්න මේ කාරණේ තමයි නිතර නිතරම අහලා තියෙන්නේ. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් B කොටසට ගියදී දෙවෙනි ප්‍රශ්නේ ඒකේ අහලා තියෙන ගොඩක් වෙලාවට ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් සුසනේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක මේ අවුරුද්දෙන් අවුරුද්දට මේ දෙක අතර මාරුවක් වෙනවා මිසක් ප්‍රභා සංශ්ලේෂණය සහ සුසනේ අතර ඊට වඩා වෙනසක් වෙලා නැහැ. එකම ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නෙට ගියාට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම බොහෝ දුරට අහලා තියෙන්නේ මේ ආවර්තිතා වගුව සම්බන්ධව. එක්කෝ ආවර්තිතා වගුවක් දීලා ඒකේ ABCD කියලා හිස්තැන් ටිකක් දීලා ওই ටික පුරවන්න දීලා තියෙනවා. එහෙම නැත්නම් ආවර්තිතා වගුව වෙනුවට ප්‍රථම අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය, එහෙම නැත්නම් විද්‍යුත් නිරතන ප්‍රස්ථාරය අහලා දීලා ඒකෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. එතකොට ආවර්තිතා වගුව මූලික කරගෙන තමයි ප්‍රශ්න අහන්නේ. මේකෙදි තියෙන්නේ ආම්ලික ඔක්සයිඩ් මොනවද, බාෂ්මික ඔක්සයිඩ් මොනවද, උභයගුණී ලෝහ මොනවද, එහෙම නැත්නම් උභයගුණී ඔක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් මොනවද, ඔය ප්‍රශ්න ටික තමයි අවුරුද්ද වෙනස් වුණා කියලා තුන්වෙනි ප්‍රශ්නේ ආකෘතියත් ඒ විදිහට වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඊළඟට අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ බොහෝ දුරට විද්‍යුතය සම්බන්ධව ප්‍රශ්නයක් අහලා තියෙන, හරිම සරල දේවල් තියෙන්නේ. මේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක අපි කොහොමද මුළු ප්‍රතිරෝධය හොයන්නේ, නැත්නම් ශ්‍රේණිගත පද්ධතියක කොහොමද සමස්ත ප්‍රතිරෝධය හොයන්නේ, ඊට පස්සේ මේ V සමානයි IR සමීකරණය දාන්න, නැත්නම් P සමානයි VI සමීකරණය දාන්න, මේ වගේ අතිශය සරල කොටස් ටිකක් විතරයි අහලා තියෙන්නේ. අපි ඔය ටික පාඩම කියෝලා සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න ගියොතින් අපිට දවස් ගාණක් යනවා, ලොකු කාලයක් නාස්ති කරන්න වෙනවා. ඉතින් ඒක හන්දා මේකට කරන් දෙන හොඳම වැඩේ තමයි මේ විදිහට පේපර්ස් අරන් ට්‍රැක් කරන එක. ඊට පස්සේ මම ඔය කිව්වා වගේ රචනා ප්‍රශ්න ගැන අපි මේක ගැන කතා කරත්, විවගත රචනා ප්‍රශ්න ගැන කතා කරත්, MCQ ගැන කතා කරත් අපිට ඔය වගේ අනිවාර්යෙන්ම මේක අහලා තියෙන පාඩම මොකද්ද, ඒ පාඩමේ තියෙන පිටු අංක මොකද්ද, මොන කොටසින්ද අහලා තින්නේ කියලා අනිවාර්යෙන්ම පහසුවෙන්ම දැනගන්න පුළුවන්. ඒකෙන් අපිට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණේ අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන මේ ඒ ගන්න බහුතරයක් ඒ ගන්න ඒගොල්ලෝ පේපර්ස් කරලා තියෙන හන්දා. ඊළඟට අපි පේපර්ස් කීයක් කරන්න ඕනද ඕලෙලෝට යන්න කලින් අඩුම ගානේ මගේ මතේ නම් පේපර්ස් 10ක්වත් කරන්න ඕන. පේපර්ස් 10 තෝරගන්න එක ඊළඟට අතිශයින් වැදගත් කාරණයක්. අපි පේපර්ස් ආවට ගියාට රිවිෂන් එකක් කරගන්න නැත්නම් අපිට විභාගයට අනුමරුවක් ගන්නේ නැහැ. මොකද හැම පේපර් එකම අපිට අදාළ මට්ටමේ තියෙනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේකට හොඳම උදාහරණ ලේසිම පහසුම වැඩේ තමයි 2016 17 18 19 ගත්තම එතන අපිට ඕ ලෙවල් ස්ටෑන්ඩඩ් එකට හදපු පේපර්ස් 4ක් හම්බෙනවා. ඊට අමතරව හොඳම මට්ටමේ පේපර්ස් 6ක් අපිට හොයාගන්න ඕන. මං කිව්වා අර ඉස්සෙල්ලා වගේ පේපර්ස් 10ක සෙල්ලමක් තමයි මෙතන තියෙන්නේ. අර ඉතුරු පේපර්ස් 6 හොයාගද්දී අපිට හොඳම දේ තමයි මේ පළාත් වලින් හදන පළාත් පේපර්ස්. මේකෙදි බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර වෙන්න පුළුවන්, මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍ර වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍ර වලින් ප්‍රශ්න පත්‍ර පළාත් පේපර් සෙට් එකකින් අපිට හොයාගන්න පුළුවන්. ඒක මොකද පළාතර පේපර් එකක් දෙන්නේ, ඒක යම් මට්ටමකට යම් කිසි ප්‍රවීණතාවයක් තියෙන ගුරුවරු කණ්ඩායමක් එකතු වෙලා. එතකොට ඒ වගේ පේපර්ස් පළාත් ප්‍රශ්න පත්‍ර 6ක් හොයාගන්නවා. ඒ වගේම අපිට ආණ්ඩුවෙන් දීලා තියෙන 2016 17 18 19 ප්‍රශ්න පත්‍ර 4 හොයාගන්නවා. ඉතින් එතකොට ඊතර පේපර්ස් 10ක් තියෙනවා. පේපර්ස් 10කට උත්තර ලියලා යන්න පුළුවන් නම් විභාගෙට ඒකක් ගන්න එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. ඔය B ගන්න C ගන්න
ළමයෙක්ගේ අපි ප්‍රධාන චර්යාව රෙකෝඩ් කරලා බැලුවොත් ඒගොල්ලෝ කරලා තියන්නේ අච්චුපත පාඩම් කරන එක තමයි බොහෝ දුරට ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්න හුරු වෙලා නැහැ. මොකද ප්‍රශ්න පත්‍රයක ලොකු දිග ප්‍රශ්න අහන්නේ නැහැ විද්‍යාවට. විද්‍යාවේ අහලා තියෙන ප්‍රශ්න වලට රචනා වගේ ලොකු කොටස් ලියන්නේ නැහැ. උපරිමයෙන් වාක්‍ය හතරක් වාක්‍ය තුනක් නැත්තම් එක වාක්‍ය ඛණ්ඩකින් තමයි මේකට උත්තර එන්නේ. ඒක හන්ද මේක මතක තියාගන්න අමාරු දෙයක් නෙමෙයි. ප්‍රශ්න පත්‍රවල මූලික ආකෘතිය එකයි, ඒක වෙනස් වෙන්නේ නැහැ. gederdima අපිට විභාගෙට අහන ප්‍රශ්න ටික පහසුවෙන්ම ට්‍රැක් කරගන්න පුළුවන්. මම ඔය කරපු මම කියපු ක්‍රමේ පාවිච්චි කරමින් අපි හැම වෙලේම පේපර් එකක් දිහා ඇනලිටිකලි බලන්න. ඒ කියන්නේ මේක විශ්ලේෂණාත්මකව බලලා පේපර් එක විශ්ලේෂණය කරලා අපි මොනවද කරන්න ඕන කියලා ලෑස්ති වෙලා කරන්න ඕන. මේ ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිට සම්පූර්ණයෙන්ම ජීවිත කාලෙම මතක තියාගන්න බෑ. මෙතනදී හැබැයි අපිට වටිනවා ඕගොල්ලෝ ඕලොලොට ඒකද බීකද සීකද ගන්න කියන ඒ රිසල්ට් එක ජීවිත කාලෙම වටිනවා. එතකොට මෙන්න මේ වගේ තත්වයකදී පේපර් එකක් බලලා හරියටම විභාගෙට එන්නේ මොන කරසද කියලා ට්‍රැක් කරගෙන ඒක පාඩම් කරලා ඒකක් අරගෙන අපිට ඊළඟ වැඩේට යනවා නම් එතනින් අපි ගොඩ. ඒ කියන්නේ මුළු පොතම කිසිම දවසක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න සම්පූර්ණයෙන් පාඩම් කරන්න යන්න එපා. ඊළඟට මම ඊළඟ තව දෙයක් කියනවා. ඒ දේ තමයි අපි මේක පාඩම් කරන්න පටන් ගන්නෙ කොහොමද? මුලින්ම කරන්න ඕන දෙයක් තමයි අපිට මොකක් හරි කොටසක් පාඩම් කරන්න ඕන නම් ඒ අදාළ පාඩම නිකන් උඩින් පල්ලෙන් කියවගෙන යනවා. අපි නිකන් පොතක් අරගෙන නිකන් උඩින් අපි මේකට කියලා සර්ෆේස් කරනවා කියලා. මේකේ උඩින් නිකන් කියවගෙන යනවා පාඩම මොකද්ද කියලා. ඊට පස්සේ කරන්නේ මේ පාඩමට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඊ ප්‍රශ්න පත්‍රේ මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම කියවගෙන යනවා. ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම කියවලා ගිහිල්ලා අන්න ඊට පස්සේ දෙවනුව තමයි අපි පාඩම අවබෝධ කරගෙන කියවන්න ගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕලෙවල් ප්‍රශ්න පත්‍රේ නම් ඕලෙවල් ඕගොල්ලන්ගේ පාස් පේපර්ස් ඕගොල්ලන්ගේ අච්චුපතේ ලොකු වාසියක් දීලා තියෙනවා. ඒක තමයි ඕගොල්ලන්ට මේ දීලා තියෙන අපි දන්නවා මේ අභ්‍යාස ප්‍රශ්න ටික. මේ අභ්‍යාස ප්‍රශ්න වලට ගොඩක් ළමයි උත්තර ලියන්නේ පාඩම කියවලා පාඩමේ දීලා තියෙන නිදසුන් ප්‍රශ්න. නිදසුන් ප්‍රශ්න ටික අරගෙන නිදසුන් ප්‍රශ්න වලට උත්තර ලියනවා. එකම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නපත් එකම ප්‍රශ්නේ අපි ඒක බලාගෙන නිදසුන් ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඊට පස්සේ අභ්‍යාස ටික දෙනවා. මේ අභ්‍යාස ටික උත්තර ලියුවම අපිට පාඩම ගැන 100% කනතත් 150ක 160ක අවබෝධයක් තියෙනවා. ඔය අවබෝධය තියාගෙන අපි මොකද කරන්නේ? එවලෙම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා බලනවා අපි අවබෝධය කොහොමද අපිට තේරුම් ගියාද නැද්ද කියලා. උදාහරණයක් විදිහට අපි එක පාඩමක් අරගෙන ওই විදිහට අධ්‍යයනය කරන්න නම් අපිට යන්නේ සාමාන්‍යයෙන් පැය දෙක වගේ කාලයක් නැත්තම් පැය තුනක වගේ කාලයක්. ඒක හන්දා ලොකු කාලයක් දවසෙම නාස්ති වෙන්නේ නැහැ. ඉතින් අපිට ඔන්න ඔය කාරණේ හරහා මොකද කරන්න පුළුවන්? පාඩම් කරන්න තියෙන කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ කාලය කළමනාකරණය ගැනීමේදී ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි දවසකට පැය තුනක් වගේ කාලයක් අපිට වැය කරන්න පුළුවන් එක විෂයකට. ඒ විදිහට ගත්තොත් විෂයන් තුනක් දවසකට කවර කරගන්න පුළුවන් ඕඩේ ළමයෙක්ට. ඉතින් ඒකත් එක්ක අපිට මොකද කරන්න පුළුවන්? දවස් 3කට සැරයක් ඕගලන්ට සබ්ජෙක්ට්ස් 9යි තියෙන්නේ. මේ සබ්ජෙක්ට් සිස්ටම් එක රොටේට් වෙනවා. පැය 3 කොටස් වශයෙන් පාඩම් කරනවා නම් සාර්ථකයි. එහෙම නැතුව එක කොටසක් විතරක් පාඩම් කරන්න යන්න එපා. එක කොටසක් විතරක් පාඩම් කරන්න ගියාට පස්සේ වෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි දවස් ගාණක් එක කොටසක් අරගෙන පාඩම් කරනවා. පැය 3කට හෝ පැය 2කම අරකට තමයි එක විෂයක් පාඩම් කරන කාලය සීමා කරගන්න. ඊට පස්සේ ඊළඟ විෂයට මූව් වෙන. මොකද විෂයන් 9ක බැලන්ස් එකක් තමයි ඕඩර් කියලා කියන්නේ විද්‍යාව විතරක් නෙමෙයි. ඒකට විද්‍යාවට හොඳ රිසල්ට් එකක් ගන්න නම් අනිත් විෂයන් වලට අපි ගන්න ලකුණු ප්‍රමාණයත් නිශ්චිත වශයෙන්ම බැලන්ස් කරගන්න වෙනවා. ඒකෙදි නිශ්චිත කාලයක් රාමුවක් තුළ පාඩම් කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ කාරණේ තමයි මට අද විශේෂ වශයෙන් ඕගලන්ට ඕන විභාගයකට ඕන ප්‍රශ්න ටික ටාගට් කරන්න කොහොමදයි පාඩම් කරන්න කොහොමදයි කියලා පෙන්නන්න ඕන උනේ.